හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අයි ලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න මගේ නමේ ශ්‍රේණියේ දූල පුතාලා අදත් කොලිතු ඔෆිස් එක තමයි එකතු වෙලා ඉන්නේ එහෙනම් පුතේ අපි වැඩ ටික පටන් ගමු පොඩක් ආයතනයේ Zoom account වලට පොඩි disable ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒක නිසා තමයි ඔයාලට පොඩි විනාඩි ගානක් ලේට් උනේ ක්ලාස් එක පටන් ගන්න ඉතින් මමත් හිතුවේ ඔයාලට වැරදි හොස්ට් එකක් මම ඕපන් කරලා කියලා නෑ ඔයාලට හරි ඕපන් එක හරි හොස්ට් එක තමයි කොඩි තුවක් උස ඕපන් කරලා දීපේ හරි අපි වැඩේ පටන් ගමු අපි එතකොට දැන් ඔයාලා දන්නවා කොඩි තුවක් උස ඔයාලගේ ගත්ත වගකීමේ තා තියෙන්නේ අපිට අටවසරේ පාඩම් දෙකයි තව තියෙන්නේ මේ පාඩමේ පාඩින්ගයි තියෙන කතා කරන්නේ ඉතින් ඒකත් අපි කතා කරලා අවසන් කරමු අපි මේකින් වැඩ ගොඩක් කරගන්න ඕන ඉතින් අපි ඒ ටිකේ වැඩ ටික කරගමු හරි ඔක්කොම ගන්න අට ශ්‍රේණිය අච්චු පොත अपलोड තමංගෙ දෙමළ භාෂා දැනුම හදාගැනීමේ හැකියාව තියෙනවා. අපි අපේ වැඩේකට යමු. හරි. මට කවුරු හරි දරුවෙක් කියන්නේ මේ අපි මේක සාකච්ඡා කරා නේද? ෂේඩ් පාඩු ඉංග්‍රීසි සාකච්ඡා කරා නම් හෑන්ඩ් රේස් එකක් පොඩ්ඩක් දාන්න. එක්කෙන්ද? ෂේඩ් පාඩු ඉංග්‍රීසි සාකච්ඡා කරා නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න. ආ හරි නේද? ඒක සාකච්ඡා කරලා දේ. එතකොට අපිට තියෙන්නේ මේක සාකච්ඡා කරාද? අපි මෙතන ඉඳන් අපේ වැඩේකට යමු. හරි පුතේ බලමු හරි අවබෝධයෙන් විඩේ කූරුවෝම් ලියාගමු තේරුම විඩේ කූරුවෝම් පිළිතුරු පවසමු ලියාගමු විඩේ කූරුවෝම් පිළිතුරු පවසමු ලියාගමු අපි විඩේ කූරුවෝම් පිළිතුරු පවසමු පළවෙනි ප්‍රශ්නය විලා ආරම්භිකුම් නේරම් එන්න විලා ආරම්භිකුම් නේරම් එන්න මට පුතේ හොඳට අහගන්න පුතේ විලා කියන්නේ උත්සවය විලා කියන්නේ උත්සවය නේරම් කියන්නේ වේලාව විලා ආරම්භිකුම් නේරම් එන්න යාගම හරි අවබෝධෙන් උත්සවය ආරම්භ වන වේලාව කීයද හරි අවබෝධින් ලියාගන්න පළවෙනි ප්‍රශ්නේ තේරුම් පුතේ උත්සවය ආරම්භ වන වේලාව කීයද? හරි අවබෝධින් ලියමු අපි. උත්සවය ආරම්භ වන වේලාව කීයද? පළවෙනි ප්‍රශ්නය. උත්සවය ආරම්භ වන වේලාව කීයද? විලා ආරම්භිකුම් නේරම් වෙන උත්සවය ආරම්භ වන වේලාව කීයද? හරි එක පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය අපි බලමු පිළිතුරු අවසානයේදී හරි අවබෝධයෙන් බලන්න දෙවෙනි ප්‍රශ්නය වර වේපු නඩනම් වළංගු පවර් යාවර් හරිම ලේසි පුතේ වර වේපු කියලා කියන්නේ පිළිගැනීම වර වේපු නඩනම් ලියාගමු පිළිගැනීමේ හරි අවබෝධයෙන් ලියාගන්න පිළිගැනීමේ නඩනම් කියන්නේ නැටුම ලියා ගන්න හරි අවබෝධයෙන් පිළිගැනීමේ නැටුම පිළිගැනීමේ නැටුම වළංගු පවර්කල් යාවර් පවත්වන්නේ සෝරි වැරදුනා පිළිගැනීමේ නැටුමට වරවේපු නඩනම් පිළිගැනීමේ නැටුම වලංගු පවර් යාව ඉදිරිපත් කරන්නේ කවුද බලන්න වර වේපු නඩනම් වලංගු පවර්කල් යාවර් පිළිගැනීමේ නැටුම ඉදිරිපත් කරන්නේ කවුද පිළිගැනීමේ නැටුම ඉදිරිපත් කරන්නේ කවුද? දෙවෙනි ප්‍රශ්නය. හරි අවබෝධින්ද යගමු. හරි. බලමු අපි ඊළඟ ප්‍රශ්නය.
වරවෙක්පු උරෙයි නිහල් තුපවර් යාර් හරිම ලේසි. වරවෙක්පු උරේ ලයාතෝ පිළිගැනීමේ කතාව වරවෙක්පු උරෙයි නිහල් තුපවර් යාවර් පිළිගැනීමේ කතාව පිළිගැනීමේ කතාව නිහල්තු පවර්යාවර් ඉදිරිපත් කරන්නේ කවුද ලියගමු පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නේ කවුද හරි අවබෝධයෙන් ලියාගන්න ඒකයි කොටුව අපස මෙච්චර කිනින් කියන්නේ අපේ දූල පුතාලට පුතේ ඇත්තටම අපි දැන් ෆිසිකල් පන්ති ආරම්භ කිරීමත් එක්ක අපිත් ඇත්තටම දැන් කාර්යබහුල වෙලා ඉන්නේ ඉතින් කාර්යබහුලත්වයක් කියලා මහන්සිය කියලා අපි ඇත්තටම මේක හිතන්නේ නැහැ හේතුව තමයි අපේ දූල පුතාල දැන් ඇත්තටම කලින්ට වඩා හොඳ උනන්දුවකින් වැඩ කරනවා ඉතින් ඇත්තටම i-learning college එක කියලා කියන්නේ වැඩ කරන දරුවෙකුට තමන්ගේ ප්‍රතිඵල හදාගන්න නියම ස්ථානයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ results එක හදාගන්න ඔයාලා මහන්සි වෙන්න. ඒකට ගුරුවරු විදියට දෙමළ විෂයෙන් කොටුව කුසෙරුත් අපේ අනිත් විෂයන් උගන්වන අපේ ආචාර්ය මණ්ඩලය වගේ සහෝදර ආචාර්යවරු. ඉතින් ඒ වගේම අපේ කසුන්ස ඇත්තටම හොඳ උකුලක් ඔයාලට දෙනවා. ඉතින් ඒක ගැන හොඳ අවබෝධයකින් වැඩ කරමු. ඉතින් මගේ විෂය පැත්තෙන් මම දැන් ඔයාලට දෙමළ පාඨමාලාවක් පටන් ගන්නවා. ඉතින් ඒකට ළමයි 100යි දැනට ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මට පුළුවන් ටයිම් එක තමයි මම ආයතනයෙන් මගෙන් ඉල්ලුවා ටයිම් එක. ඉතින් මම පුළුවන් ටයිම් එක දුන්නේ පුතේ හේතුව මටත් ඇත්තටම මෙහි පන්තිත් එක්ක පුළුවන් වෙලාව තමයි ඔයාලට දුන්නේ කෝස් එකට. ඉතින් ළමයි 100ක් විතරයි බදව ගන්නේ. ඉතින් ඒක නිසා ලබන සතිය ඇතුළතම ඔයාලා ලියාපදිංචි වෙන්න ක්ලාස් එකට. හේතුව තමයි ළමයි 100ක් කියලා කියන්නේ ලොකු සංඛ්‍යාවක්. ඉතින් ඔය 100 දෙනාට පොදුතුවක් උස වෙලාවල් 100ක් දෙන්න ඕනේ ඒයි ස්පීකින් චෙක් කරන්න ඕනේ. ස්පීච් චෙක් කරන්න ඕනේ. දෙමළ අකුරු ටික චෙක් කරන්න ඕනේ. ඊළඟට දෙමළ ස්පෝකන් තැනී පැත්ත චෙක් කරන්න ඕනේ. ඉතින් ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඔයාලගෙන් වොයිස් රෙකෝඩ්ස් ගෙන්න ගන්නවා මෙතෙන්ට කතා කරවන්න, ස්පීච් කරවන්න. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. අලුත්ම විදියකට පොදුතුවක් උස ගැන ඔයාලා ගන්නවා. ඉතින් හොඳ වැඩ ටිකක් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම කෝස් එකට සම්බන්ධ වෙන දරුවෝ මේ සතියේ අදින් එතකොට මේ සතියේ ඉවරයි හිටින් එතකොට ලබන සතියේ ඉඳන් සඳුදා අඟහරුවා දන් මේ දවස් දෙක ඇතුළත අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න පුතේ ඉක්මනටම හේතුව තමයි ළමයි 100ක් විතරයි අපි බඳව ගන්නෙ හේතුව අපිට අර පෞද්ගලික අවධානය දීලා වැඩේ කරන්න ඕන නිසා ඉතින් සහතිකයක් දෙනව අවසානයේදී හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් අපි සිලබස් එකක් නෙවෙයි එතන කතා කරන්නේ දෙමළ භාෂාවේ හා ගිය රසවත් ස්ථාන වලින් තමයි අපි ලස්සන වැඩක් කරන්නේ ලියාපදිංචි ඔක්කොටම මාස 4 වැඩ කරන ටියුට් එක හම්බ වෙනවා ඉතින් අතරමඟ ඔයාලට ටියුට් ගොඩාක් හම්බ වෙනවා ඉතින් ලියාපදිංචි වෙන සියලුම සිය දෙනාට අනිවාර්යයෙන් ටියුට් එක හම්බ වෙනවා ඉතින් ඒව පිළිබඳව අවබෝධයෙන් ඉන්න දැනට ටියුට් එක හදමින් යන්නේ ඉතින් අලුත්ම ටියුට් එකක් ඉතින් සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න බලන්න ඉතින් අතරම දැනට ළමයි සිය මං හිතා රෙජිස්ට්‍රේෂන් වෙලක් දන්නේ නැහැ ඒක දන්නේ නැහැ කොහොමද කියලා මම ඇත්තටම කතා කරන්නෙත් නැහැ අනිවාර්යෙන් ඔයාලා ඉක්මනටම රෙජිස්ට්‍රේෂන් වෙන ළමයි 100යි ගන්න එකට ඉතින් අපි වැඩ ටික කරමු හරි තුන්වෙනි එක වරවේත්පු උරේයි නිහල්තු පවර් යාර් ලියා ගන්න පිළිගැනීමේ කතාව නිහල්තු පවර් යාර් ඉදිරිපත් කරන්නේ කවුද පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නේ කවුද පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නේ කවුද හරි බලමු අපි ඊළඟ ප්‍රශ්නය තරම් එක්තාම් මානවර්හල් වළංගුම් නිහල්චි එදු හරි අවබෝධය තරම් එක්තාම් මානවර්හල් ලියනවා අට ශ්‍රේණියේ සිසුන් හරි අවබෝධයෙන් ලියන්න අට ශ්‍රේණියේ සිසුන් හරි අවබෝධයෙන් අට ශ්‍රේණියේ සිසුන් අට ශ්‍රේණියේ සිසුන් නිහල් තුපවර් සෝරි වළංගුම් නිහල්චේදු ලියනවා අට ශ්‍රේණියේ සිසුන් වළංගුම් ඉදිරිපත් කරන නිහල්චේදු වැඩසටහන කුමක්ද අට ශ්‍රේණියේ සිසුන් ඉදිරිපත් කරන වැඩසටහන කුමක්ද
අට ශ්‍රේණියේ සිසුන් ඉදිරිපත් කරන වැඩසටහන කුමක්ද? වැඩසටහන කුමක්ද? හරි. බලමු අපි හතරවෙනි එක. Sorry, පස්වෙනි ප්‍රශ්නය බලන්න. සිරප්පු උරේ නිහල් තුපවර්යා සිරප්පු උරේ ලියාගමු විශේෂ කතාව පවත්වන්නේ කවුද ලියාගමු විශේෂ කතාව පවත්වන්නේ කවුද 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 හරි අපි බලමු හරි අවබෝධයෙන් පිළිතුරු මොනවාද කියලා පළවෙනි ප්‍රශ්නේ විලා ආරම්භිකුම් නේරම් වෙන උත්සවය ආරම්භ කරන වෙලාව කීයද මෙන්න වෙලාව තියෙනවා හරි අවබෝධයෙන් ලියා ගන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර මූප මුත්පහල් 8 මණි 30 නිමිඩම් පෙරවරු 8:30 ලියාගමු පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර පෙරවරු 8:30 පෙරවරු 8:30 පෙරවරු 8:30 පෙරවරු 8:30 අනිවාර්යයෙන්ම මූප කියන කෑල්ල ඕන පුතේ නිකන් ලියන්න බෑ මූප කියන කෑල්ල අත්‍යවශ්‍යයි සරි ඊළඟ ප්‍රශ්නේ වරවේපු නඩන බලංගු පවර්යාවර් පිළිගැනීමේ නැටුමට සම්බන්ධවන්නේ කවුද නැත්නම් පිළිගැනීමේ නටුව පවත්වන්නේ කවුද මේ තියෙන්නේ දෙවනි ප්‍රශ්නෙට පිළිතුරු ලියාගන්න කල්ලූරි මානවර්හල් ලියාගමු දෙවනි ප්‍රශ්නය කල්ලූරි මානවර්හල් ලියාගත් කල්ලූරි මානවර්හල් දෙවනි ප්‍රශ්නෙට පිළිතුරු ලියාගන්න කල්ලූරි මානවර්හල් கல்லூரி மாணவர்கள் හරි ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නය වරවේප්පු උරේ නිහල්තුපවර් යාර් පිළිගැනීමේ කතාව පවත්වන්නේ කවුද පිළිගැනීමේ කතාව නේද ඔව් වරවේප්පු උරේ පිළිගැනීමේ කතාව පවත්වන්නේ කවුද ලියාගමු පිරදි අධිපර් ලියාගන්න හරි අවබෝධයෙන් පිරදි අධිපර් හරි අවබෝධයෙන් වැඩේ කරමු මගේ පුතේ හරි නේද හරි බලමු අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නය තරම් මෙට්ටා මානවර්ගල් වහංගු නිහලිචේදු අට ශ්‍රේණියේ සිසුන් සම්බන්ධ වෙච්ච වැඩසටහන මොකද්ද මේ තියෙන්නේ සෝරි පොඩ්ඩක් ඉඳ හරි බලන්නකො මේ බලන්න එමදු උරිමේ නාඩහම් ලියාගමු අපේ අයිතිවාසිකම් නාට්‍ය. මේ අවබෝධයෙන් පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය. හරි අවබෝධයෙන් ලියන්න. හරි බලමු අපි ඊළඟ ප්‍රශ්නය සිරප්පුරේ නිහල්තුපවර් යාර් විශේෂ කතාව පවත්වන්නේ කවුද බලන්න පුතේ විශේෂ කතාව පවත්වන්නේ කවුද කියලා කල්ලූරි අධිපර් ලියාගන්නක් ගාලා උන්න පිළිතුරු ටික සර් නිකන් නෙමෙයි හරිද පාඩම් ඉවර කරන්න වාලි ඉවර කළා වැඩක් නැහැ හරියට වැඩේ යන්න ඕන
अरे अवबोधन लिया හරි කාලය ඇති මට කියන්න පොඩ්ඩක් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පිළිතුරු පහ ලියන ඉවරයි පොඩ්ඩක් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පිළිතුරු පහම ලියාගෙන ඉවරයි ඉක්මන් කරන්නකො අනිත් අය ලියන්න ඉක්මනට හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් ඔය ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් මාක් එක දාන්න उदाऊव ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව පාඩලෙයි සෙවිමඩුක්කෝම් ගීතයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු කුළු වාහ පාඩුවෝම් කණ්ඩායම් වශයෙන් ගයමු හරි අවබෝධයෙන් ලියාගන්න කුළු වාහ පාඩුවෝම් කණ්ඩායම් වශයෙන් ගයමු හරි ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු කණ්ඩායම් වශයෙන් ගයමු හරි නේද හරි පුතේ හොඳට අහගන්න පුතේ දැන් අපිට මේ පාඩම තුල කතා කරන්න තියෙන අපේ දුල පුතාලත් එක්ක සිරුවර පිනම් ළමා දිනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ ඉතින් මගේ පුතේ ඔය ළමා දිනය කියන මාතෘකාව යටතේ අපිට කතා කරද්දී අපිට විවිධාකාර ක්‍රියාකාරකම් තියෙනවා මේ පාඩම තුල කතා කරන්න ඉතින් ඒකෙන් තියෙන එක් ක්‍රියාකාරකමක් තමයි මම කිව්වේ මේ තියෙන්නේ කවි පන්තියක් විදියට. හරි අවබෝධෙන් කිසි කලබලයක් නැහැ. ලස්සනට අපි තේරුම ග්‍රහණය කරගමු. හරි බලන්න. පුදිය උලෙහි සෙයි විදුවෝම්. පුදිය උලෙහි සෙයි විදුවෝ. පුදිය කියන්නේ පුතේ අලුත්. මේ වචනේ යටින් ඉරක් ගහලා තේරුමත් එක්ක වෙනම ලියා ගන්න අලුත් කියලා. පුදිය උලෙහි සෙයි තිඩුවෝම් ලියාගමු අලුත් ලෝකයක් හරි අවබෝධින් ලියාගන්න අලුත් ලෝකයක් සෙයි විදුවෝම් හදමු ලියාගන්න අලුත් ලෝකයක් හදමු අලුත් ලෝකයක් හදමු අලුත් ලෝකයක් හදමු හරි හරි අවබෝධයෙන් කොරිතුවා කුස පේලියෙන් පේලිය කියලා දෙනවා තේරුම අපේ දූල පුතාලා හරි අවබෝධයෙන් තේරුම ලියා ගන්න තමයි තියෙන්නේ ලස්සනට වැඩේ කරමු හරි මෙන්නමයි පත්තනේම කොරිතුවා කුසයි දෙවල කියලා අපි ලස්සනට වැඩේ කරමු පුතේ ලේසි නේද හරි බලමු අපි
සින්නච්චිරිය සිරුවර නම් සින්නච්චිරිය ලියගමු පුංචි පුංචි හරි අවබෝධය ලියගන්න පුංචි 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 සිරුවර නම් ළමයි අපි ලියගන්න පුංචි පුංචි ළමයි අපි පුංචි පුංචි ළමයි අපි සින්න සිරිය සිරුවර නම් පුංචි පුංචි ළමයි අපි පුංචි පුංචි ළමයි අපි අදුත් වාක්‍යම් පාරවල් සිරිත්තු කුළුංගුම් පූක්කල් නම් පුතේ සිරි කියලා කියන්නේ සිරිසේන නෙමෙයි හරිද සිරි කියන්නේ සිනාසෙන කුළුක්කුම් පූක්කල් නම් ලියගමු සින සින සිනාසි ලියගමු සිරිත්තු සිනාසි 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 කොළොංගුම් පූක්කල් නම් සැලෙන මල් අපි සිනාසි 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 සැලෙන මල් අපි බලන්න ඊළඟ වාක්‍යය නාලේ උලහම් මලරවේ නාලේ කියන්නේ හෙට උලහම් කියන්නේ ලෝකයේ මලරවේ කියන්නේ පිපෙන්නට ලියගමු හරි අවබෝධයෙන් නාලේ උලහම් මලරවේ හෙට ලෝකයේ පිපෙන්නට හරි අවබෝධයෙන් ලියගන්න හෙට ලෝකයේ පිපෙන්නට 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 පානිලඟ පෙළිය මලර්තු සිරික්කුම් මලර්හල් නම් මලර්තු සිරික්කුම් මෙයා ගන්න පිපි හින හෙන මල් අපි එයාගමු පිපි හින හෙන මල් අපි 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 හරි බලමු අපි ඊළඟට ඊළඟ පෙළිය තිනමුම් කල්වි කක්කවේ තිනමුම් කල්වි කක්කවේ ලියගමු දිනපතා දිනමුම් කියන්නේ දිනපතා 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 කල්වි කක්කවේ අධ්‍යාපනය ලබන්නට නැත්නම් ඉගෙන ගන්නට හරිම ලේසි දිනපතා ඉගෙන ගන්නට හරි අවබෝධයෙන් ලියගන්න දිනපතා ඉගෙන ගන්නට
දිනපතා ඉගෙන ගන්නට දිනපතා ඉගෙන ගන්නට දිනපතා ඉගෙන ගන්නට ඊළඟ පේළිය පල්ලිකූඩම් සෙල්හිරෝම් පල්ලිකූඩම් සෙල්හිරෝම් ලියගම පාසලට පල්ලිකූඩම් සෙල්හිරෝම් පාසලට කියලා ගත්තොත් පාඩසාලෙයිකු කියලා එන්න ඕන ඔතන එහෙම නැහැ පාඩ සෝරි පල්ලිකූඩක් තුක්කු කියලා එන්න ඕන එහෙමනම් නමුත් ඔතන එහෙම නෙමෙයි තියෙන්නේ පල්ලිකූඩම් සෙල්හිරෝම් ලියගම පාසල වෙත යමු ලේසි පාසල වෙත යමු පාසල වෙත යමු පාසල වෙත යමු පාසල වෙත යමු හරි බලන්න ඊළඟට கல்வி கற்கும் சாலையில் ஈழங்க வாக்கிய கல்வி கற்கும் சாலையும் வியாகமோ ஹரியாவோதும் கல்வி கற்கும் சாலையும் புதே பாடசாலை கிளகனே பாசல எதக்கோட்ட பள்ளிக்கூடம் கியானே பாசல பான் ஒத்தன தீனவதிய கல்வி கற்கும் சாலையில் வியாகமோ கல்வி கற்கும் சாலையில் புதே இகன கண்ணா ஷாலாவ මොකද්ද கல்வி கற்கும் சாலையில் කියලා ලියාගමෝ පාසලේදී ලියාගමෝ මේකේ තේරුම මෙතින් මේකේ සම්පූර්ණ තේරුම ලියාගන්න පාසලේදී පන්සලේදී නේ හරිද පාසලේදී හරි අවබෝධයෙන් ලියාගන්න පාසලේදී පාසලේදී பாசலேதி இலங்க வாக்கிய பலம் அப்படி களைகள் பழவும் கட்கிறோம் புதே பழ கீழ கியானே போகோ களைகள் கீழ கியானே கலாவல் கலாவல் நேவே ஹரத கலாவல் ஹரத வளந்தோம் களைகள் பழவும் கட்கிறோம் வியாகம் போகோ கலாவன் கட்கிறோம் உகனிமு ஹரியாவ போதும் வியாகம் போகோ கலாவன் உகனிமு බොහෝ කලාවල් උගනිමු බොහෝ කලාවල් උගනිමු බොහෝ කලාවල් උගනිමු බොහෝ කලාවල් උගනිමු හරි අපි බලමු ඊළඟට ඒ කියන්නේ මෙහිමයි ඉස්කෝලේ ගිහිල්ලා ළමා කාලේදී කරන දේවල් සහ පාසලෙන් අපේ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් ගැන තමයි ඔතන අපි කතා කරලා තියෙන්නේ. හරි අවබෝධයෙන් බලමු ඊළඟට අපි. බලන්න ඊළඟට උරිමෙයි තන්දු එන්නේ මගේ පුතේ මේ උරිමෙයි කියන වචනේ අපිට ඉතාමත්ම වැදගත් වචනයක්. හේතුව තමයි ඔබත් එක්ක දෙමළ විෂය කතා කරන ඔබේ ආදරණීය කොළිටුවක් උස එක ශ්‍රේණියක රාජ්‍ය සේවක පන්ති කරන ගුරුවරයෙක්. ඉතින් ඒ වගේම අපි ඩිප්ලෝමා සර්ටිෆිකේට්ස් අවුස් කරනවා මගේ ඇකඩමිය තුළ. ඉතින් අපි දෙමළ භාෂාව තුළ ඇත්තටම අපි කිඳා බහලා වැඩ කරන්නේ. ඉතින් එතන එච්චර වැඩ කරද්දී අපිට තේරෙන දේවල් ටිකක් තියෙනවා අපේ දරුවන්ට මේ වචනයක් දැක්කට පස්සේ කොච්චර වටිනවද කියලා. බලන්න පුතේ උරිමේ කියන වචනේ තාමත්ම වැදගත්. අච්චු පුතේ හයිලයිට් කරන්න බෑ. නමුත් මේක යකින් ඉරක් ගහලා තියාගමු වැදගත් වචනයක් ලියාගමු උරිමෙයි තන්දු එන්නේ අයිතිවාසිකම් හරි අවබෝධයෙන් ලියාගන්න අයිතිවාසිකම් තන්දු එන්නේ දී අපව අයිතිවාසිකම් දී අපව
අයිතිවාසිකම් වී අපව අයිතිවාසිකම් වී අපව අයිතිවාසිකම් වී අපව බලන්න ළඟට උයිරෙයි පොල කතිදුම් පුතේ උයිර් කියලා කියන්නේ උයිරෙයි පොල ඔයාලා ඉගෙනගෙන තියන සිංහලවල අපේ පහන්ස උගන්වලා තියන උපමා වාචී වචන ඉතින් ඒකේ තියෙන වචනයක් තමයි මේ පොල කියලා කියන්නේ බෝල නෙවෙයි හරිද පොල උයිරෙයි පොල කතිදුම් ලියගමු ජීවිතයසේ හරි අවබෝධයෙන් ජීවිතයසේ කතිදුම් රැකගත් හරිම නියමයි පට්ට නියමයි ලියගමු ජීවිතයසේ රැකගත් ජීවිතයසේ රැකගත් ජීවිතයසේ රැකගත් ජීවිතයසේ රැකගත් ජීවිතයසේ රැකගත් ජීවිතයසේ රැකගත් හරි බලන්න ඊළඟට උයර්ந்த මනිදර් එම්.ඒ. උයර්ந்த මනිදර් ලියගමු උසස් මිනිසු හරි අවබෝධයෙන් උසස් මිනිසු MA අපව ඒ කියන්නේ මෙහෙමයි උයරඳ මනිදර MA උසස් මිනිස්සු අපව හරි අවබෝධයෙන් ලියා ගන්න උසස් මිනිස්සු අපව උසස් මිනිස්සු අපව උසස් මිනිස්සු අපව உயர்ந்த மனிதர் எம்.ஏ. உசாஸ் மினிசுன் அப்பவ இலங்க வாக்கு உயர்த்தி வைத்து ரசித்திடும் உயர்த்தி வைத்து ரசித்திடும் லியாகமோ ஹரியாவ போதின் உயர்த்தி வைத்து உஸ்தன தபா லியாகமோ உஸ்தன தபா ප්‍රසිද්ධිලුම් සතුටු වෙයි උස්තන තබා සතුටු වෙයි උස්තන තබා සතුටු වෙයි උස්තන තබා සතුටු වෙයි උස්තන තබා සතුටු වෙයි හරි බලමු අපි ළඟට නාලේ උලහම් මලරුනේ නාලේ කියන්නේ නානව නෙවෙයි හරිද නාලේ කියන්නේ හෙට උලහම් කියන්නේ ලෝකයේ මලරුනේ පිපෙන්නට හරි අවබෝධයෙන් ලියා ගන්න හෙට ලෝකයේ පිපෙන්නට sorry ඉන්න පොඩ්ඩක් පුතේ ඉන්න නාලේ ලියන්නපා නාලේ උලහම් මලරුමේ මලර් කියන පුෂ්පයනේ මලරුමේ මලරුම් කියනවා අපි පිපිද වීමට පිපීම මෙහෙම ලියගමුකෝ නාලේ උලහම් මලරුමේ හෙට ලෝකය මලරුමේ පිපිද වීම අන්න එහෙම ලියගන්න නාලේ උලහම් මලරුමේ හෙට ලෝකය පිපිද වීම
නමදු කයිල් තවලුමේ නමදු කයිල් අපේ අතේ හරි අවබෝධින් ගියා ගන්න අපේ අතේ තවලුමේ රැඳී තිබේ අපේ අතේ රැඳී තිබේ අපේ අතේ රැඳී තිබේ හෙට ලෝකයේ පිබිදවීම නමදු කයිල් තවලුමේ අපේ අතේ රැඳී තිබේ අපේ අතේ රැඳී තිබේ හරි බලන්න ඊළඟට බලන්න ඊළඟට පුතේ හරි අවබෝධේ වීරු කොණ්ඩෝ එළොන්දුනාම් වීරු කොණ්ඩෝ ගාම්භීරත්වය ගෙන හරි අවබෝධින් ලියා ගන්න වීරු කොණ්ඩෝ එළොන්දුනාම් වීරත්වය ගෙන හරි අවබෝධින් ලියමු වීරත්වය ගෙන වීරත්වයගෙන එළුන්දුනාම් නැගිට අපි ලියගමු වීරත්වයගෙන නැගිට අපි වීරත්වයගෙන නැගිට අපි වීරත්වයගෙන නැගිට අපි අන්තිෝපේනිය බලන්න පුදිය උලහේ සෙයිදිදුවෝම් අලුත් ලෝකයක් සෙයිදිදුවෝම් හදමු අලුත් ලෝකයක් හදමු අලුත් ලෝකයක් හදමු අලුත් ලෝකයක් හදමු හරි එතකොට අපි ඔය කතා කරේ ඔය ක්‍රියාකාරකම ඉතාමත්ම වැදගත් වූ ක්‍රියාකාරකමක් පුතේ අපිට මේක ඉතින් ඒක නිසා තමයි සර් මෙච්චර හිමින් ඔයාලත් එක්ක ඒක පිළිබඳව කතා කරේ හොඳ අවබෝධයෙන් ඒක ඔළුවේ තියාගන්න හරි බලන්න ඊළඟට සොල්ලරි මොහම් වචන හඳුන්වා දීම ලියගමු සොල්ලරි මොහම් වචන හඳුන්වා දීම වචන හඳුන්වා දීම හරි බලන්න පළවෙනි වචනය කුළුංගුම් සෙලවෙන ඇල ඉරක් සැලෙන දෙවෙනි වචනය මලරවේ පිපෙන්න ඊළඟට මලරුළු කියන්නේ පිපි ඊළඟට පිනමුම් දිනපතා කට් බලන්න කල්වි කත්කුම් සාලේ පාසල උයර්ந்த කියන්නේ උසස් බීරු කියන්නේ ගාම්භීරව කලෙහිල් කියන්නේ කලාවල් හරිද කලාවල් නෙවෙයි කලාවල් හරි බලන්න ඊළඟට ෂර්ට් පාඩු එක්සාම් වැඩිපුර ප්‍රමාණයක් කරගමු අපි දැන් 9 වසර එක පාඩම කතා කරලා ඉවරයි අපිට උඩ පළවෙනි වාරයට අදාළව තව කතා කරන්න දෙන්නේ පාඩම් 3යි ඉතින් ඒක නිසා අපිට ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ අපි දැනට ප්‍රැක්ටිස් කරන්න ඕන ඔයාලත් එක්ක වැඩිපුර මම මගේ ෆිසිකල් පන්ති වලත් එහෙමයි පුතේ දැන් කරගෙන යන්නේ හේතුව තමයි අපිට වැදගත් වෙන්නේ වර්ෂා අවසාන විභාගය. ඒ කියන්නේ ඔයාලා අලුත් ශ්‍රේණියකට යන්නේ යම් කිසි බලාපොරොත්තුවකින් තියාගෙන මේ විභාගයේ ලකුණු එක්ක. ඉතින් අපි ඒක හදාගන්න ගුරුවරයෙක් විදියට මගේ වගකීම මම අපුරටම කරනවා. ඒක හොඳට ඔළුවේ තුල තියාගන්න. හරි බලන්න ක්‍රියාකාරකම් මං කට. ෂෝඩිගලාව ඉනේවෝ පාඩශාලයේ අසිරියර් කින விழாவுக்கான நிகழ்ச்சிகள் ஒன்றை தயாரிப்போம் ஷோடிகளாக இணைவோம் யுகல வசையின் எக்கத்துவேமோ யுகல வசையின் எக்கத்துவேமோ யுகல வசையின் எக்கத்துவேமோ பாடசாலையில்
ஆசிரியர் தின விழாவுக்கான நிகழ்ச்சி நிரல் ஒன்றை தயாரிப்போம் அப்படியாகவும் பாசலே குரு சாரி பாசலே குருதின உற்சவையட்ட பாசலே குருதின உற்சவையட்ட பாசலே குருதின உற்சவையட்ட நிகழ்ச்சி நிரல் ஒன்றை தயாரிப்போம் வெடசதஹன் விஸ்தரயக் சகஸ் கரமு හරි අවබෝධයෙන් ලියා ගන්න. වැඩසටහන් විස්තරයක් සකස් කරමු. 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 හරි. ඒ කියන්නේ පුතේ අර අපි දැන් කතා කරපු මෙන්න මේ කලින් කතා කරපු එක තියෙන්නේ මේ. ඒක වගේ ඔයාලට හදන්න කියලා කියනවා මේ වගේ වැඩසටහන් විස්තරයක්. හරිද මේ තියෙන්නේ මේ වගේ වැඩසටහන් විස්තරයක් සකස් කරන්න කියලා දෙනවා එච්චරයි ඒක මහලකෝ අමාරු දෙයක් නෙමෙයි අර වගේ ඉතින් අවස්ථාවන් ටිකක් දාලා හදන්න තියෙන්නේ හරිද හරි බලමු අපි ඊළඟ ක්‍රියාකාරකම හරි අවබෝධ ෂෙඩ් පාඩු පොන්පදාම් සෙලිමඩුප්පෝම් සවන් දෙමු වේගින් වැඩ කරමු පොඩ්ඩක් සෙලිමඩුප්පෝම් සවන් දෙමු හේතු අපිට එක දවසක් පොය දවස නිසා තග පන්තිය මගහැරුණානේ ඉතින් මේකෙන් අපි වැඩිපුර වැඩක් කරගමු සෙලිමඩුප්පෝම් සවන් දෙමු වර්සිප් ෆෝම් කියවමු සෙලිමඩුප්පෝම් සවන් දෙමු වර්සිප් ෆෝම් කියවමු මිනිසා නිදහසින් ඉපදුණු 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 මිනිසා නිදහසේ වාල වෙන්නම් ජීවත් වෙන්න ඕන නිදහසෙන් ඉපදුණු මිනිසා නිදහසෙන් ජීවත් වෙන්න ඕන නිදහසෙන් ජීවත් වෙන්න ඕන නිදහසින් ඉපදුණු මිනිසා නිදහසෙන් ජීවත් වෙන්න ඕන. හරි. බලන්න. අடுத்த වාක්‍යය පාරම්පරය පුතේ මෙන්න මේකේ
මෙන්න මේ මනිදන් කියන වචනය යටින් ඉරක් ගහගන්න වේන්ඩුම් කියන වචනය යටින් ඉරක් ගහගන්න ඊළඟට ඉරන්ද කියන එක යටින් ඉරක් ගහගන්න කාමත්ම වැඩගත් අපිට විභාගවල හරි අවබෝධයෙන් වැඩේ කරගමු මන්ට හරි අවබෝධයෙන් मनिधन सुगंधिर उपड़िया जीवत वीम मिनिसा निदहसे जीवत वीम मिनिसा निदहसे जीवत वीम निदहसे जीवत वीम अवर्हलिं उरिमेहल पदुक पड़वेंदुं ओवुंगे ஐதிவாசிகம் ரெக்ககனிமட் ஓன ஐதிவாசிகம் ரெக்க கனிமத் 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 ஓன முக்கியமானவை மிகவும் முக்கியமானவை இத்தாவதே மெயின் லமா ஐதிவாசிகம் இத்தா වැදගත් වෙයි. ඉතා වැදගත් වෙයි. ඉතා වැදගත් වෙයි.
ඉතා වැදගත් වෙයි. හරි. බලමු අපි ඊළඟට. ඊළඟ එක සාකච්ඡා කරන්න කලින් ඊළඟට පුතේ ඊළඟ එක සාකච්ඡා කරන්න කලින් මෙන්න මේක highlight කරගන්න සර් highlight කර විදිහටම highlight කරගන්න කියලා කියන්නේ අච්චු පුතේ highlight කරන්න යන්න එපා යකින් ඉලක්ක නැඳගන්න වැදගත් වෙයි. හරිද? ඊළඟට ඒකයි මෙන්න මේකත් highlight කරගන්න. ඔන්න ඕකත් highlight කරගන්න. වැදගත්. ඉක්මන් කරන්න. යකින් ඉලක්ක නැඳගන්න වැදගත් ගොඩාක්. හේතුව තමයි කොටුවක් උස ඔයාලට මේක ගන්නන්න කලින් මගේ පුතේ දැන් අපි ෆිසිකල් පන්ති ආයතන හත කටක වැඩ කරනවා. ඉතින් එතකොට අටවසර හත වසර කරච්චි ඕවා අහු වෙලා තියෙන ගොඩක්. ඒකෝ අපි දන්නවා මෙතනින් මේක මෙහෙම කරොත් හොඳයි. විභාග රංගාර ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක කොටුවක් උස 11 වසර ඉගෙන ගන්න ඔයාලගේ අයලක්කලාට පුතේ රචනාවක් විදියට මේකත් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට වැදගත් පුතේ භාෂාවක් කියලා කියන්නේ ලේසියෙන්ම අර භාෂාවක් කියන එක ලේසියම පුතේ අපිට හදාගන්න බෑ. අපි ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් ඔයාලා හිතන්න මේ වගේ විෂයක් ගුරුවරයෙක් උගන්වනවා කියන එක කොච්චර අමාරු වැඩක්ද? ඉතින් එහෙම තමයි. ඒ අපි ලබපු අත්දැකීම් අපි නිසියාකාරව අපි ලබපු දේ අපි ඉගෙනගත්ත දේ අපි ලබපු අත්දැකීම් ඒ ඔක්කොම අපි එකට මිශ්‍ර කරලා පුතේ ලස්සනට අපි ගේමක් ගහනවා. ඉතින් ඒක අපේ දූල පුතාලට දෙන එක තමයි ගුරුවරයෙක් විදියට මගේ එකම ටාගට් එක. ලස්සන වැඩක් කරා. හරි බලමු අපි. හරි අවබෝධයි බලමු බලන්න වයදිකු උත්පත්ත අනේවරුන් සිරුවර්හ 18 18 දෙමලින් කියන්නේ කොහොමද සර් එක කිව්වේ නැහැ 18 දෙමලින් කියන්නේ කොහොමද 1 2 3 4 5 6 7 8 9 10 හරිද பத்தொன்று பன்னிரண்டு பதிமூன்று பதினான்கு பதினைந்து பதினாறு பதினேழு பத்தெட்டு அத்தாங்க பதினெட்டு அறுது பதினெட்டு தாட்டிருக்கியான கோமது பதினெட்டு பத்தொன்பது இருபது கோமாய் விஸ்வர கணம் கராங்க இதுல கண்ணு வாழ்க்கை தான் விஸ்வர கணம் கராங்க தைங்க இதுல கண்ணோன்னு அறுது මේක ගොඩාක් කාලයකට කලින් මේකයි සර් කියලා දෙන්නේ නැති දැන් ඒවා නම් ඉතින් අපිට කතා කරන්න අත්‍තරම කාලයක් නැහැ ඒ නිසා හොඳ අවබෝධයෙන් වැඩේ කරන්න ලියගමු වයස අවුරුදු 18ට අඩු අය වයස අවුරුදු 18ට අඩු අනේවරුන් සියලු දෙනාම ළමයිය අන්න හොලියද වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාම ළමයිය වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාම ළමයිය लोक जनगहन लोक जनगहन තුනෙන් එකක කොටසක් ළමයි වේ ළමයි කියලා ගන්න පොලිසි ලෝක ජනගහනයෙන් තුනෙන් එකක කොටසක් ළමයිය තුනෙන් එකක කොටසක් ළමයිය තුනෙන් එක කොටසක් ළමයිය හරි
ළමයිය ඊළඟට බලන්න highlight කරගත්ත ටික හොඳට මතක තියාගන්න පුතේ තාමත් වැදගත් මේ ඉදිරි ක්‍රියාකාරකම් ටිකට අනිවාර්යෙන් මතක තියාගන්න මගේ දුන්නු පුතාලා හරි බලමු අපි ඊළඟට sorry හරි බලන්න සමූහයේ මේ සිරුවර්හල් මිහවුම් මුඛ්‍යමානවර්හල් ලියගමු සමූහයේ සමූහම් කියන්නේ සමාජය පුතේ සමූහයේ සමාජයේ හරි අවබෝධයෙන් ලියාගන්න සමාජයේ සිරුවර්හල් ළමයින් ඉතාමත්ම මිහව මුඛ්‍යමානවර්හල් ඉතාමත්ම වැදගත්තේ සමාජයේ ළමයින් ඉතාමත්ම වැදගත් වේ 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 හරි ඊළඟ වාක්‍ය බලන්න සාධනී පඩෛත සිරුවර්හල් පලර් එම්මත්තිල් උල්ලනර් සාධනේ වාර්තාවන් පඩෛත තැබූ ළමයින් බොහෝමයක් අප අතර සිටී වාර්තාවන් තැබූ ළමයින් බොහෝමයක් අප අතර සිටී වාර්තාවන් තැබූ ළමයින් බොහෝමයක් අප අතර සිටී වාර්තාවන් තැබූ ළමයින් බොහෝමයක් අප අතර සිටී උල්ලනර් සිටි හරි නේද හරි බලමු ඊළඟට බලන්න ඊළඟට සිරුවර් කල්වි කට්ටයමානදු සිරුවර් කල්වි කට්ටයමානදු ලියගමු ළමා අධ්‍යාපනය හරි අවබෝධයෙන් ළමා අධ්‍යාපනය පුතේ මෙන්න මේ වචනය highlight කරගන්න. කට්ටයමානද අනිවාර්ය වේ. ළමා අධ්‍යාපනය සිල්වර් කල්වි ළමා අධ්‍යාපනය කට්ටයමානද අනිවාර්ය වේ. ළමා අධ්‍යාපනය අනිවාර්ය වේ. අද අපි මේක කරගත්ත කියලා කියන්නේ මේ ටිකක් වැඩිපුර කරගත්ත කියලා කියන්නේ ඇත්තටම අපිට මේ පාඩම ඉවර කරන්න මහලු වෙලාවක් ලැබුණස තියන්නේ නැහැ. ඒක නිසා තමයි ඉක්මනටම කරන්නේ. හරි අවබෝධයෙන් වැඩ කරමු. ළමා අධ්‍යාපනය කට්ටයමානද අනිවාර්ය වේ. හරි. බලමු මේ ඊළඟේ. බලමු අපි සිරුවර්හලේ වේලයි කෝ අමර්තුවදු தடை செய்யப்பட்டுள்ளது ரிம நியமாய் பலங்க புதே சிறுவர்களை வேலைக்கு லியாகமோ ளமையின் சேவையட எதவீம
ළමයින් සේවයේ යෙදවීම යෙදවීම තඩේ සෙලියපත්ුල්ලදු තහනම් කර ඇත ළමයින් සේවයේ යෙදවීම 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 තහනම් කර ඇත හරි බලමු අපි ඊළඟට හරි අවබෝධයෙන් බලන්න ඊළඟ වාක්‍යය ඒකේ තේරුම බලනවත් එක්කම අනිවාර්යෙන්ම පුතේ හයිලයිට් කරගන්න ඕන මෙන්න මේක හරිද මෙතන ඉඳන් අපි තේරුම් බලමුකෝ පසුව ඔතන ඉඳන් මෙන්න මෙතෙන් එකක්ම හයිලයිට් වෙනවා හයිලයිට් කරන්න කියන්නේ මෙහෙමයි අච්චු කොට හයිලයිට් කරන්න යන්නේ හා පුළුවන් විදියට යටින් ඉරි ගහ ගන්න වැදගත් ඒවා කොට හොඳද හරි බලමු අපි හරි අවබෝධයෙන් සිරුවර හලින් කරතුක්කුම් උනර්හලුක්කුම් මදිපලිත්තල් එමදු කඩමේ ලියාගම් පුතේ සිරුවර හලින් ළමයින්ගේ හයිලයිට් කරගන්න එක මොකද කියලා තියෙන්නේ ළමයින්ගේ අදහසුත් උනර්වහලුක්කුම් හැඟීමුත් ළමයින්ගේ අදහසුත් හැඟීමුත් ළමයින්ගේ අදහසුත් ළමයින්ගේ අදහසුත් හැඟීමුත් මදිපලිත්තු තේරුම් ගැනීම තේරුම් ගැනීම තේරුම් ගැනීම තේරුම් ගැනීම එමදු කඩමේ අපේ වගකීමයි එමදු කඩමේ අපේ වගකීමයි එමදු කඩමේ අපේ වගකීමයි අපේ වගකීමයි හරි බලමු අපි ළඟට උලහ සිරුවර් පිනන් නෝ හයිලයිට් කරගන්න කියලා දෙන්නේ වැඩක් නිසා හොඳද හයිලයිට් කරගන්න උලහ සිරුවර් පිනන් ඔක්තෝබර් මුදලාම් තිහදී කොණ්ඩාල පරිහිරදු ලියාගමු ලෝක ළමා දිනය
ලෝක ළමා දිනය ලෝක ළමා දිනය ලෝක ළමා දිනය ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු දින ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු දින කොණ්ඩාඩපඩුිරදු සමරනු ලබයි ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු දින සමරනු ලබයි ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු දින සමරනු ලබයි සමරනු ලබයි හරි එතකොට පුතේ අපි ඔය කතා කරේ ඔයාලත් එක්ක ළමයින් සම්බන්ධව ඔයාලගේ දෙමළච්ච පොතේ තියෙන එක් පන්දිහේ ඔරු පන්දිහේ එක් පැරග්‍රාෆ් එකක් කියන්නේ ඡේදයක් තමයි අපි දැන් කතා කරේ හරි බලමු අපි ෂෙඩ් පාඩු පත්තු හයිලයිට් කරගත්ත දරුවන්ට සහ යටින් ඉරිගහගත්ත දරුවන්ට නම් මේකට යන්නේ තප්පර කාලකුත් යන්නේ නැහැ හරි අවබෝධයෙන් ගැලපෙන විදිහට ඉන්ස්ටන්ට් එක පුරවන්න බලන්න සර් දෙනවා විනාඩි 3ක් එක්ම කරන්න බලන්න විනාඩි 3ක කාලයක් දෙනවා ගැලපෙන විදිහට ඉන්ස්ටන්ට් එක පුරවන්න ලේසි හරිම නියමයි පට්ට නියමයි දැන් පොඩිවක් සර් කවුද කියලා දැන් තේරවාද ඔහොම තමයි අපි භාෂාව හැදුවේ වැටිද දෙමළ විෂය අපි හැදුවේ කොහොමයි හරි විදිහට වැඩ කරන්න නියමයි දැන් ලේසි හරි අවබෝධින් ගියා අච්චු පොතේම කරන්න ප්‍රශ්නයක් නැහැ अच्छी पोते में करांड है गेट लुक में पुका හරි අවබෝධයෙන් කරන්න प्रश्न तुम्हारी हरी अवबोधन कर හරි අවබෝධයෙන් කරමු පුතේ අපිට ලබන සතියේ එතකොට වාක්‍ය නිර්මාණය කරන්න තියෙනවා මේ තුන් දෙනා ගැන මලාලා යූසෙප්සේයි අර්න් ප්‍රාන්ක් ඊළඟට කුට්‍රා ලීස්වරන් ওই තුන් දෙනා ගැන අපිට වාක්‍ය ලියන්න තියෙනවා පොඩි සිවුම් ඡේද කුංචි ඡේද විදිහට ඉතින් ඊළඟට අපිට ළමා sorry
දින සම්බන්ධව කතා කරන්න තියෙනවා ඊළඟට විභක්ති sorry ව්‍යාකරණ කොටසක් තියෙනවා කතා කරන්න ඉතින් මේ ටික අපි ලබන සතියේ බෝඩ් එක භාවිතා කරලා කතා කරන්නේ හරි අවබෝධයෙන් ලස්සන වැඩ ටිකක් තියෙනවා කරන්න අපි හරිම අවබෝධයෙන් වැඩ ටික කරමු හරි බලමු අපි ඊළඟ ටික බලන්න හරි අවබෝධයෙන් ක්‍රියාකාරකම බලමු ඉබේ වෙලිහලේ නිරපුවෝම් ලියගමු his ten පුරවමු ලියගන්න his ten පුරවමු his ten පුරවමු හරි දැන් ලේසි නේද highlight කරගත්තු අයට මේක ලේසි නේද ඒක මේ ලොකු අක්කස කියන්නේ කවුස් කියලා දැන් තේරෙනවද ආ හරි වරිමයි පත්තනියම නේද අස්සන් ඔළුවට දාගන්න පුතේ හරි බලන්නකෝ පළවෙනි ඉස්තනට එන්න ඕන sorry පොඩ්ඩක් ඉන්න පළවෙනි ඉස්තනට එන්න ඕන ඔන්න ඕක පොඩ්ඩ දාගන්නකෝ අපි තේරුම් ටික කතා කරමු ඊට පස්සේ ඊළඟට දෙවෙනි ඉස්තනට එන්න ඕන මෙන්න මේක ඊළඟට තුන්වෙනි ඉස්තනට එන්න ඕන මෙන්න මේක ඔක්තෝබර් මාසේ මෙන්න මේක ආවනම් හරි अनिवार्यू අපි බලමු පළවෙනි එක බලන්න පදිනෙට්ටු වයදික්කු උප්පට්ටවර්හල් සිරුවර් එන පඩුවර්හල් ලියගමු වයස අවුරුදු 18ට අඩු අය ළමයින් ලෙස හඳුන්වයි වයස අවුරුදු 18ට වඩා අඩු අය ළමයින් ලෙස හඳුන්වයි වයස අවුරුදු 18ට වඩා අඩු අය ළමයින් ලෙස හඳුන්වයි ළමයින් ලෙස හඳුන්වයි හරි දෙවැනි එක උලහ සනත්තොහිජේ පංග සිරුවර් හැ ලියගමු ලෝක ජනගහනයෙන් තුනෙන් එකක කොටසක් ළමයිය ලෝක ජනගහනයෙන් තුනෙන් එකක කොටසක් ළමයිය ලෝක ජනගහනයෙන් लोक लमा दिन लोक लमा दिन समरनु लबाई ඔක්තෝබර් පළමු දින සමරනු ලබයි 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 දැන් අපේ දූල පුතාලටම පැහැදිලි සර් highlight කරගන්න කියපුවා highlight කරගත්ත නම් මේක කොච්චර ලේසියෙන් කරන්න තිබ්බද කියලා පුතේ සර් දෙයක් කියනවා නම් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මගේ physical පන්ති වල දූලා ඇත්තටම පුතාලටත් වඩා දූලා
සර් ලියන්නේ ඉරි කෑල්ලක් ගැහුවත් ඒකත් ලියනවා. ඔයාලගේ 10 11 අයියලා අයියලා අක්කලා ඔක්කොම. ඒ කියන්නේ ඔයාලගේ 10 11 අපි දීලා කාලා මගේ මේ අවුරුද්ද ලියනවා විභාගයට 123ක් ඔන්ලයින් නැත් එක්ක. ඉතින් ඔය 123 වෙනාම අයි මේව ට්‍රැකින් දැන් වැඩ කරා. ඉරි කෑල්ලක් ගැහුවත් ඒකත් ඉරි කෑල්ල ගහනවා. ඒ තරමටම පුතේ ඒ අය සර් කියන දේට කුරු වෙලා තියෙනවා. දැන් ඔයාලට ටික ටික හරි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඒ අවබෝධය මනු පුතේ තියාගන්න. හේතුව දැන් ඔබටම පැහැදිලිනේ. හයිලයිට් කරගත්තනම් යටින් ඉරි ගහගත්තනම් ඔය ස්ටැන් ටිකට වචන හොයන එක පහලක අමාරු දෙයක් නැහැ. ඉතින් ඒක නිසා හොඳ අවබෝධයෙන් වැඩ කරන්න. අපිට එතකොට දැන් තා පාඩම් තියෙන්නේ මේක තා අවසාන තා පුංචි කොටස් ටිකක් තියෙනවා. ඒ ටික කතා කරමු. අපි ඩබල් සති ඉතරිම කතා කරමු. අපි බෝඩ් එක භාවිතා කරලා එතකොට ඒ ටික කතා බහ කරලා අපි ඊළඟට අපේ ඊළඟ කොටස් ටිකට යන්න පුළුවන්. අපිට ඊළඟට එන දూరు පාඩම ඉවර කරන්න ඕනේ. ඉතින් ඒක ඉවර කරලා අපි ග්‍රේඩ් 9 වලට එනවා. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. මම මේක කරන්න ඕන දේවල් නෙමෙයි කරන්නේ. හරිද? ගුරුවරයෙක් විදියට ගත්ත වගකීම 100%ක් ඉටු කරන එක තමයි පොලිටුවක් විසින් වගකීම. ඉතින් ඒක නිසා මම 9 වසරේ දේවල් ඇත්තටම පොඩ්ඩක් අපිට කරන්න කාලය තියෙනවනේ පුතේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලා 8 වසරේ දේවල් ටික මෙච්චර ඉතාමත්ම හිමින් ඔළුවට දාලා කරවන්නේ ඒතුව විභාගවලට මේ ඉතාමත්ම වැදගත් වෙන නිසා. එහෙනම් ඔය ටික හොඳට වැඩ කරන්න. ප්‍රතිඵලණේ අවශ්‍ය ප්‍රතිඵල හදමු. ඉතින් අනිත් දේ තමයි කෝස් එකට ලියාපදිංචි වෙන සම්බෝ සහ අඟහරුවාල දවස් දෙක ඇතුළතම ලියාපදිංචි වෙන සම්බන්ධ වෙන අය දෙමළ විෂය ආසාවෙන් ඉගෙන ගන්න කැමති දූල පුතාලා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. පොඩක් ඔය හෑන්ඩ් රේස් මාක් එක පොඩක් අයින් කරන්නකෝ. පොඩක් හෑන්ඩ් රේස් මාක් එක අයින් කරන්න. ඉක්මනට. මට ඇත්තම කියන්න හේතුව තමයි දැනට මට සර් කිව්වා ගෲප් එකේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා පුරුතුවක් විසින් මොකද්ද කරන්න කියලා. හේතුව තමයි දැන් ඔයාලගේ මට ඇත්තම කියන්න කෝස් එකට සම්බන්ධ වෙන්න උන්චි හරි අදහසක් ඇත්තම. හරිද? ඇත්තටම ජොයින් වෙන්න අදහසක් තියෙන අය පොඩ්ඩක් කැන්ඩ් රේස් මාක් එකක් දාන්න ඕන. හේතුව තමයි මම හිමුනොත් පුතේ දවස් දෙකක් කෝස් එක දාගන්න වෙනවා හිමුනොත්. ළමයි 100යි බඳව ගන්නේ. ඒකට හේතුව තමයි අර තේරෙයි කරගෙන යද්දී සතියකට දවසක් ස්පීච් එකක් දෙනවා ඔයාලට කතා කරවන්න. මේක වොයිස් එක සර්ට් එවන්න ඕනේ. ඉතින් මේවා චෙක් කරන්න දිනනවා. වැඩ ගොඩයිනේ. ඉතින් ඒක නිසා අපි ලස්සනට වැඩ ටික කරවන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ එහෙමයි නේද? නෝ. මොකද කරන්නේ? එහෙම වුණත් මට දවස් දෙකකට වගේ තමයි දාගන්න වෙන්නේ කෝස් එක. ළමයි 100 තමයි මම දාගන්න වෙන්නේ. දැන් මාර ප්‍රශ්නයක් එලා තියෙන මට මෙහෙ ටයිප් ටේබල් මම ඇඩ්ජස්ට් කරගෙන තමයි කෝස් එක දාන්නේ. හරි. අනිවාර්යෙන්ම මෙහෙමයි මට ටයිම් එකක් හදාගන්න බැරි නම් මුලින් ලියාපදිංචි වෙන ළමයි 100 විතරයි කෝස් එකට ගන්න. ඉතින් ඒක නිසා පුළුවන් නම් සම්පූර්ණ දවසකටම ලියාපදිංචි වෙන්න. හරිද? ඒතුව කාර්ය බහුලත්වයත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලමු ඉතින් මොකක් හරි විකල්පයක් සර් කරන්න බලන්න. උපරිම ෂුවර් කරන්න බැහැ ඉතින් මේක කෝස් එක කණ්ඩායම් දෙකකට කරනවා කියලා. එහෙම නොතිබී මේ මාස 4 ඉවරුණාට පස්සේ තමයි ඊළඟට ඔයාලා සම්බන්ධ වෙන්න වෙන්නේ. මේක පොඩ්ඩක් පරක්කු වෙනවා. අනිවාර්යෙන්ම සමුද සහ ගාර ඔයාලා දවස් දෙකකින් ඇතුළත අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙලා කෝස් එකට ජොයින් වෙන්න. සර් කර තියෙන වෙලාවත් එක්ක තමයි බුදේ ටයිම් එක දීලා තියෙන්නේ. අපි හොඳ වැඩක් කෝස් එකකින් කරගමු. ලස්සන වැඩක්. හරි ලස්සන වැඩක් පොලිතුවක් උසයි තමයි ආවේනික වෙච්ච දෙමළ සංස්කෘතියක් දැන් ලංකාව තුළ හැදිලා කරා. ඉතින් ඒක අපි ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න තමයි අපේ ටාගට් එක. ඉවරින් කරමු අදයි ඉන්නවා. හරිද? ලස්සන වැඩක් කරා. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. වණක්කම් ආයුබෝවන් මුල්මණි හෙල්තුනේ තෙරුවන් සරණයි. මීන්ඩුම් සම්දිප්පෝම් අදුත්තර වාරේ.